අධිකාරය පවත්වන්න තුන් අතාවක් නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත පංචසීලය මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම ආරක්ෂා කර ගනිමි සාධකාරය පවත්වන්න සමන්ත චක්කවාලේසු අත්‍රාගචන්තු දේවතා සද්දම්මං මොනි රාජස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අචිරං වතයං කායෝ පඨවින් අදීසෙසති චුද්දෝ අපේත විඤ්ඤානෝ නිරතං ව කලිංගරං තී ශ්‍රද්ධා සම්පන්න බුද්ධි සම්පන්න පින්වත්නි අද දිනේදී ඔබ ඔබගේ නිවස පැයක කාලයකට ධර්ම ශාලාවක් බවට පත් කර ගනිමින් බලාපොරොත්තු වෙන්නේ ධර්ම දානමය පුණ්‍ය ධර්මය සිදු කිරීමටයි. පට්ටියගේ ඥානසිරි පීරිස් මහත්මා අවුරුදු 62ක් ආයු වළඳලා 2020 සැප්තැම්බර් පළවෙනි දිනේ ඔබ අතරින් වියෝවන්ට යුතුනා. එතුමාගේ තෙමස්පූර්ණ පින්කම නිමිති කරගෙන බිරිඳ සහ දරුවන් ඥාතිත මිත්‍රාදීන් එකතු පාදා වෙලා පරලොවින් කරන්න පුළුවන් සංග්‍රහයක් සිදු කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මේ කාලයේ තියෙන ව්‍යසන සමයේ වුණත් සම්ප්‍රදායානුකූලව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් ඔබේ කටයුත්ත සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මට වුණත් මුඛ ආවරණය ගලවන්න බෑ. මොකද මෙතන කොටු වෙච්ච ප්‍රදේශයක් නිසා විශාල ධර්මශාලාවක වගේ වෙන් වෙච්ච ස්ථානයකදී පමණයි අපිටත් මුඛ ආවරණ ගලවන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව ඔබ වීඩියෝ කරත් මමත් හෙට තව තැනක බණ කියන්න ඕන නිසා තමයි මාත් මේ විදිහට ඉන්නේ. හොඳයි, ඒ අනුව ඔබ අද දිනේදී ඔබගේ ආදරණීය සැමියා ඥාතිවරයා පියාණන් වන පට්ටියගේ ඥානසිරි පීරිස් මහත්මාගේ ප්‍රාණකරුවාට පින් අනුමෝදම් කිරීම වශයෙන් මේ සංවිධානය කරගන්ට දුණු මේ පින්කම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන එතුමාට පරලොවෙන් කරන්න පුළුවන් සංග්‍රහය සිදු කිරීමට නම් ඔබට මේ බණ තේරුණත් නැතත් සිත එක තැනක තබාගෙන ඇහෙන දේ අහගෙන සිටීම තුලින් තමාගේ සිතේ සමාධියක් සීලයක් ගුණයක් පිහිටනවා. සමාධියක් පිහිටනවා සංසාරගත කුසලයේ වඩලා තියෙනවා නම් මේ වෙලාවේදී යම් යම් දහම් කාරණා අවබෝධ වෙලා ප්‍රඥාව වැඩිලා කුසලයේ වර්ධනය වෙනවා. මෙතුමා වෙනුවෙන් ඔබ පාංශකූලයේ අවස්ථාවේදී මතක වස්ත්‍ර දැහැත් ගිලම්පස පූජා කරන්ට යදුනා. හත් දවසේ ධර්මදේශනා සාංගික දානමය පුණ්‍ය ධර්මයන් සිදු කරන්ට යදුනා. අද දිනේදී ධර්ම දානමය පුණ්‍ය ධර්මය සිදු කරලා හෙට දිනේදී සාංගික මහා දානයක් පූජා කරලා ඒ පිනත් එතුමාට අනුමෝදන් කරනවා. මේ සියලු පින්කම් වලින් එතුමාට යහපතක් සිදු වෙනවා. එතුමා යම්කිසි ආකාරයකට චුතචිත්තේ යහපත් වෙලා දෙවියෙක් මිනිස්සෙක් වෙලා උප්පත්ති ලැබලා සිටිනවා නම් මේ පින්කමත් එක්ක සම්බන්ධයක් නම් සිදු වෙන්නේ නැහැ. පින් අවශ්‍ය නැති තරම් පින් පල දීලා තියෙන නිසා ඔබගේ පින ගැන හැඟීමක් නැහැ, දැනීමක් නැහැ. නමුත් සංසාරගත ඥාතිවරු ඉන්න පුළුවන්
පින් බලාපොරොත්තු වෙන. ඒ ඇයට මේ පින ප්‍රයෝජනවත් වෙනවා. යම්කිසි ආකාරයේ චුති චitte නරක් වෙලා සංසාරගත අකුසලයක් මුල් වෙලා චුති චitte පහළ වුණා නම් ප්‍රතිසන්දි වශයෙන් නිරය තිරිසන් අසුර සහ දුක්ඛිත ප්‍රේත කින තත්වයකට පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් පින් ඕනේ. පින් ඕනේ වුණාට පින් ලබා ගන්න එන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි බන්ධනයකට ලක් වෙලා ඉන්නේ. ඒ බන්ධනේ බිඳගෙන කඩාගෙන එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පින එම ඥාතිවරුන්ට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණත් මේ පින් ලබා ගන්න පුළුවන් ඥාතිවරයෙක් සිටිනවා නම් ඔවුන්ට ඒ පින ලබා ගන්න පුළුවන්. ප්‍රේතනිකායේ දුක්ඛිත ප්‍රේත කියන කොටසේ විතරක් සඳහන් කරන්නට දුනේ. මේ ප්‍රේතනිකාය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒක බෙදීම් රාශියක් තියෙනවා. නමුත් මූලික බෙදීම් තුනකට බෙදන්න පුළුවන්. සුගති ප්‍රේත, දුක්ඛිත ප්‍රේත, පරතූප දත්ත ජීවි කියලා. සුගති ප්‍රේත කියලා කියන්නේ ගස් ගල් පර්වත ඇසුරු කරගෙන සිටින භූමාට්ට දෙවිවරු. දෙවිවරු නෙමෙයි ඇත්තටම දේවතාවෝ. මේ භූමාට්ට දේවතාවෝ කියලා කියන්නේ දිව්‍යතල 6ට අයිතියයි නෙමෙයි. චාතුම්මා රාජ්‍යයේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාල් රතිය පරනිම්මිත වසවර්තිය කියන පිං බලයට ඉපදෙන දිව්‍ය ලෝක 6ට අයිතියයි නෙමෙයි. ප්‍රේත ලෝකයට අයිති නමුත් ඒක යම්කිසි සුගති තත්ත්වයක් තියෙන නිසා සුගති ප්‍රේත කියලා කියනවා. මේ භූමාට්ට දේවතාවුන්ට තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ වගේ තමන්ගේ ඥාතීන් පිනක් දෙන අවස්ථාවකට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඊටත් වඩා ලොකු වරප්‍රසාදයක් තියෙනවා. ඒ අය ඇසුරු කරන්නේ ගස්කල් පර්වත නිසා ඒ ඇසුරේ සිදුවෙන ඕනෑම පින්කමක් තමාගේ කිසිම ඥාතීත්වයක් නැති කෙනෙක් ඇවිල්ලා වුණත් ඒ ස්ථානයේ සිදු කරන ඕනෑම පින්කමක් අනුමෝදන් කරගන්න පුළුවන්. අනුමෝදන් කියලා කියන්නේ අනුව සතුටු වීම. එය දැක අනුව සතුටු වීම කරලා ඒ භූමාට දේවතාවන්ට ඥාතීන් දෙන පින්වලට අමතරව පින් එකතු කරගන්න පුළුවන්. දුක්ඛිත ප්‍රේත කියලා කියන්නේ අර ඉස්සල සඳහන් කරපු බැඳීමට ලක් වෙලා තියෙන හුද්දකනිකායේ පේතවත්තු වල තියෙන ওই බඩකට විකෘති වෙච්ච තමන්ගේම මස් කඩාගෙන කන අනුත් අනිත්‍යගේ මස් කඩාගෙන කන අසූචි සහවේ මල අනුභව කරන ඒ කොට්ටාසේ දුක්ඛිත ප්‍රේත. ඒ දුක්ඛිත ප්‍රේත තත්ත්වයටපත් වුණත් මේ වගේ අවස්ථාවකට එන්න පුළුවන් කමක් නැහැ. මෙවැනි පින්කම් වලින් ලොකු ප්‍රයෝජනයක් තියෙන පිරිස තමයි පරතූප දත්ත ජීවි කියන ප්‍රේතනිකායේ කොට්ටාසය. පර කියන්නේ අන්, තූප දත්ත කියන්නේ මත යැපෙන. අනුන් මත යැපෙන ප්‍රේත කොට්ටාසයක්. මෙතනදී අනුන් කියලා කියන්නේ තමන්ගේ ඥාතීන් හෝ බන්දු මිත්‍රයන්. බන්දු මිත්‍රයන් කියලා කියන්නේ යාළුවෝ. හැබැයි ඥාති වගේම යාළුකමක් තියෙන යාළුවෝ. එවැනි පින්කම් පොලකට ඒගොල්ලන්ට එන්න පුළුවන්. ඇවිල්ලා අනුව සතුටු වෙන්න පුළුවන්. අනුව සතුටු වෙලා ඒ අය ගත කරන අතරමැදි දුක්ඛිත ජීවිතේ ආයුෂ අඩු කරගන්න පුළුවන්. ඒ අතරමැදි දුක්ඛිත ජීවිතේ ආයුෂ අඩු වීමෙන් සුගති කරා යන්න, තව ටිකක් හොඳ උපතක් කරා යන්න අවස්ථාවක් එනවා. අපි දන්නේ මේ මෙතුමා කුමන ස්ථානයක උප්පත්ති ලැබලා සිටිනවාද කියලා. දෙවියෙක් මිනිස්සෙක් කියලා ඉන්නව නම් පින් අවශ්‍ය වෙන්නේ නැහැ. අර වගේ බැඳීමකට ලක් වෙලා තියෙනවා නම් කාලයක් ඉඳ සිද්ධ වෙනවා ඥාතීන්ගේ පින් ගන්න. පරතූපදත්ත ජීවි කියන කොටස උප්පත්ති ලැබලා සිටිනවා නම් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. එහෙමනම් ඔබගේ සිතේ හටගන්නා වූ පින නම් මෙම ඥාතීන් අනුමෝදන් කරගන්නේ මේ මළගිය ඥාතිවරුන්ට බන්දු මිත්‍ර ස්වභාවයක් හෝ ඥාතිත්වයක් තියෙන අය මේ අතර සිටිනවා නම් ඒ අයට සිද්ධ වෙනවා සිත කොහේවත් යන්න දෙන්නේ නැතුව සිත එකතැනක තබාගෙන සිතේ පින එකතු කරගන්න. ඔබගේ එකතු වෙන පින තමයි ඔවුන්ගේ සතුට බවට පත් වෙන්නේ. ඒ නිසා විශේෂ වගකීම තියෙන්නේ මේ මළගිය ඥාතිවරුන්ට බන්ධු මිත්‍ර ස්වභාවයක් හෝ ඥාතිත්වයක් තියෙන අයට තමයි. ඒ අයගේ පින තමයි
එම ඥාතීන් අනුමෝදන් කරගන්නේ. ඒ නිසා තමයි මෙවැනි පින්කමකදී සහ හෙට සාංගික දාන අවස්ථාවේදී එවැනි අයගේ සිත පැහැදී තිබීම කියන එක අනිවාර්ය කාරණාවක්. එසේනම් ඔබට පැහැදිලි ඇති අපි මේ කරන පින්කම් පෙනෙන සහ නොපෙනෙන ලෝකයේ අතර සම්බන්ධීකරණයක් මත සිදුවෙන දෙයක් කියන එක. ඒ නිසා භික්ෂුන් වහන්සේලා ලවා මේ ලෝක දෙක අතර සම්බන්ධ කරන පින්කම් වලදී පමණක් නම කියලා පින් දෙන්න මතක තියාගන්න. ඔබ තනියම කරන පින්කම් නම කියලා පින් දෙන්න උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් එම ඥාතීන් ඔබට කිට්ටු වෙනවා වැඩි වෙනවා. මළගිය ඥාතියුන් කිට්ටු වෙන්න ලෙඩ රෝග කරදර බාධක ඇති වෙන්න පුළුවන්. පින් හොඳට තියෙන ඥාතිවරයෙක් පමණක් හිටියොත් එයාට උදව් කරන්නත් පුළුවන්. ඒ වුණාට අපි ඒ උපාධික ජීවීන් කෙරෙහි විශ්වාසයක් තියන්න හොඳ නෑ. කොයි වෙලාවෙ වෙනස් වෙනවද දන්නේ නෑ. ඒ නිසා පෙනෙන සහ නොපෙනෙන ලෝකයේ අතර සම්බන්ධීකරණය සිදු කරන්නේ භික්ෂුන් වහන්සේලා එවැනි අවස්ථාවකදී පමණක් මේ වගේ නම ලියලා විස්තර ලියලා නම කියලා පින් අනුමෝදන් කරවන්න. ඔබ ගෙදරදීවත් පුද්ගලිකව කරන පින්කම් වලදීවත් ඔබ විසින් නම් කියන්න එපා. සැමියා කියලාවත් නම කියන්න එපා. බිරිඳ කියලාවත් වෙන නමක්වත් කියන්න එපා. ඔබට කිට්ටු වෙනවා. කිට්ටු වුණොත් කරදරයි. ඒ අදාළ කෙනා නැතත් ඒ ඔබ කියන අදාළ කෙනා ඒ අතර නැතත් එයාට කිට්ටුකමක් තියෙන මළගිය ඥාතිවරේ කෙසේ හෝ ඔබට ඥාතිත්වයක් තියෙන නිසා ඔබට කිට්ටු වෙනවා. ඒ අනවශ්‍ය දේවල් කරගන්න නැතුව මෙවැනි ආකාරයේ පින් දෙන්න අපි දේව ආරාධනාව කරා. එතකොට ඒගොල්ලන්ට එන්න අවසරය තියෙනවා. අවසානයේ අපි දෙවියන්ට පින් දෙනවා. එතකොට ඒගොල්ලන් යනවා. ගිහිල්ලා හෙට නැවත පින්කම සිදු වෙන අවස්ථාවේ නැවත ඒගොල්ලන් එනවා දාන අවස්ථාවේ. පින්කම අවසාන අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා පින් දුන්නට පස්සේ ඒගොල්ලන් යනවා. ඒගොල්ලන්ට උරුම කර්ම ස්ථානවලට යනවා. ආයි මෙවැනි පින්කමක් සිදු වෙන විට තමයි ඒගොල්ලන්ව ගෙන්න ගන්න ඕනේ. හොඳයි, එහෙනම් ඔබට පැහැදිලි ඇති අපි මේ කරන දේවල් තේරුමක් ඇතුව පෙනෙන සහ නොපෙනෙන ලෝකයේ අතර සම්බන්ධීකරණයක් සිදු කරන දෙයක් බවට. ඒ ඥාතීන්ට සිදුවන ප්‍රතිලාභ ගැන තමයි කතා කරේ. ජීවත් වෙලා ඉන්න ඇයට ලැබෙන ප්‍රතිලාභේ තමයි මේ ධර්මදේශනාව තේරුණත් නැතත් සිත ඒකාග්‍රතාවයට පත් කරගෙන අසාගෙන සිටීම තුලින් ඔබට පිනක් එකතු වෙනවා. සමාධියත් එක්ක ඇතිවන පැහැදි සිතට පිනක් එකතු වෙනවා. ඒ පින ඔබට මේ සංසාරේ මග වියදමට ඕනෙ වෙනවා. ජම් කෙනෙකුට මේ ධර්මය තේරුණා නම් ඒ සංසාරගත කුසලය වර්ධනය වෙනවා. නිර්වාණ අවබෝධයට දවසකින් හරි කිට්ටු වෙනවා. එනිසා ඔබට පින හෝ කුසලය සිදු කරගන්න පුළුවන්. ආධ්‍යාත්මික හෝ ලෝකෝත්තර සංවර්ධනය කර ගැනීමට ලැබෙන අවස්ථාවක් නිසා මෙහි ප්‍රතිලාභ ඍජුවම ඔබට තියෙනවා. මේ සමලගේ ඥාතිවරුන්ට වගේම ජීවත්වල ඉන්න ඥාතීන්ට වගේම මේ ශ්‍රවණ ශ්‍රීමාවෙ ඉන්න හැම කෙනෙකුටම ඒ ප්‍රතිලාභේ තියෙනවා. එහෙනම් මේ වගේ පින්කම් කුඩා අයට කුඩා කාලයේ ඉඳලම පුරුදු කරන්න ඕනේ. මොකද මේ සම්ප්‍රදායේ ගිලිහි ගියොත් ඔබට පිනක් දෙන්න දරුවෙක්වත් නැති වෙනවා. දරුවෝ හිටියාට දරුවෝ ඒවා නොසලකා හරින්න පුළුවන්. සම්ප්‍රදායට පමනක් කරන්න පුළුවන්. කරන්න ඕන නිසා කරනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ යම්කිසි විදියකින් ඕපාතික හිටියොත් ඔබ එය දැක සතුටු වෙන්නේ නැහැ. ළගම ඥාතීන් බඳු මිත්‍රයන් කිසිම හැඟීමක් නැතුව කරන්නන් වාලේ කරනවා. ලෝක අපවාදයෙන් බේරෙන්න කරනවා. නමුත් වැඩේ සිද්ධ වුණාට ඥාතිවරුන් ඔබගේ සිත කියවනවා. ඔවුන් සතුටු වෙන්නේ නැහැ. එනිසා ඔබ යම්කිසි ආකාරයෙන් එවැනි තැනක හිර වුණොත් ඔබේ ගැළවිල්ලට ඉන්නේ ඔබගේ දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් නිසා. ඒ අයට කුඩා කාලයේ සිට මේ සම්ප්‍රදායන් නිවැරදිව මිත්‍යා දෘෂ්ටියෙන් තොරව යථාභූත ඥාන දර්ශනයෙන් කියලා දෙන එක, කරවන එක, භාවිතා කරන එක ඔවුන්ට වගේම දවසක ඔබටත් ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේ පරතෝපත්ත ජීවී කියන කොට්ටාසයම පැහැදිලි කරා
ඥාතීන් පින් විතරයි ගන්න පුළුවන්. ඒතර ඥාතීන් හරියට ඒ දේ කරන්නේ නැති වුණොත් ඔබට අවුරුදු 100 ගණනක් දහස් ගණනක් ඒ ඕපාතික ජීවිතේ ඉන්න පුළුවන්. මොකද අපි මට වුණත් ඔබට වුණත් මේ ජීවිතේ දැකලා නැති සංසාරේ ඥාති වෙච්ච අයත් අපිත් එක්ක ඉන්නවා. පින් දුන්නොත් ගණ්ඩ බලාගෙන ඉන්නවා. පින් දෙන තැන් වලට ඇවිල්ලා ගණ්ඩ බලාගෙන ඉන්නවා. දැන් මෙතරදී මගේ ඥාතියට මම පින් දෙන්නේ නැහනේ. අනිත් අයගේ ඥාතියින්ටත් පින් ලැබෙන්නේත් නැහනේ. මේ පින්කමට අදාළ වන අයගේ සංසාරගත ඥාතිවරුන් හිටියත් ඒ අයත් මෙතට සම්බන්ධ වෙනවා. අපි හඳුරන්නේ නැහැ ඒගොල්ලන්ව. නමුත් ඒගොල්ලන් අපිව හඳුරනවා. ඒතර එච්චර අවුරුදු ගානක් දීර්ඝ වුණේ ඇයි? ඒ සංසාරේ ලැබිච්ච පින මදි නිසා, එකතු කරගත්ත පින, ඥාතිවරු දුන්න පින මදි නිසා ඒ අතරමැදි ඕපාතික ජීවිතය අවුරුදු 100 ගානක් දහස් ගානක් දික් වෙනවා. මොකද එහෙම අවස්ථාව ඕනතරම් අපිට මනෝවිද්‍යා ප්‍රායෝගික අධ්‍යක්ීම් එක තියෙනවා. ඒ පාඨමාලා කරන විට තියෙනවා. සමහර අයට ඇවිල්ලා කරදර කරනවා. කාන්තාවන්ට තමයි විශේෂයෙන් මේ කරදරේ ගොඩක් තියෙන්නේ. බලනකොට ඊට ඉස්සල්ල ජීවිතයේ සැමියා එයාගේ පස්සෙන් ඇවිල්ලා මේ ජීවිතය දැකලවත් නැහැ, දන්නේවත් නැහැ. ඊට ඉස්සල ජීවිතයේ සැමියා මේ කාන්තාවට තියෙන ආසාව නිසා පස්සෙන් ඇවිල්ලා, හැබැයි යාට මිනිස්සෙක් වෙන්න පින් මදි වෙලා දැන් මේ විවාහක වුණත් කරදර කරනවා, ලෙඩ කරනවා. ඇයි ඒ? මරණයට පත් කරලා තමා කරා ගන්න. ඉතින් මේවා මේ බය කරන්න කියන කතා නෙමෙයි. ඕනතරම් ප්‍රායෝගික සිදුවීම් තියෙනවා පටහිර ලෝකේ සහ පෙරදිග ලෝකේ, අපරදිග ලෝකේ අධ්‍යක්ීම් තියෙනවා. ඔය ජිනාසවමිනාගේ සංසාර මන්දිරයේ කියන පොත, එහෙම නැත්නම් යන් ස්ටීවන්සන්ගේ නියර් ඩෙත් එක්ස්පීරියන්ස් කියන පොත්, ඒවත් එක්ක ඕන තරම් ඔබට මේ අධ්‍යක්ීම් ගන්න පුළුවන්. මම බය කරන්න කියනෝ නෙමෙයි. අපි දැන් ධම්මපදයට යමු. අචිරං වතයන් කායෝ පටවින් අදි සෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්තංව කලින්ගරම්. අචිරං වතයන් කායෝ, අචිර ආ චිර, චිර කියන්නේ ස්ථිර. සිංහල භාෂාවේ වචනයක් ඉදිරියට අයන්න යෙදුනොත් එහි විරුද්ධාර්ථය තමයි එන්නේ. අචිර කියන්නේ ස්ථිර නැති. වත යං කායෝ, මේ කය අස්ථිර වූ මේ කය. මේ කය අස්ථිරයිද කියන එක දැන් අපට පැහැදිලි ඇති. මොකද අපි කවුරුත් මේ විදිහට මේ ලෝකෙට ආවේ නැහැ. අපි හැමෝම උඩුකුරුව සයනය කරමින් අඬමින් තමයි ආවේ. ඇඬුවේ නැත්තම් වෛද්‍යවරයා බලෙන් අඬවනවා. ඇයි ඒ? ගර්භාෂයේදී ඒ ගර්භාෂ තරලය දරුවාට පෙවිලා තියෙන්න පුළුවන්, පෙනහළු ඇතුළට ගිහිලා තියෙන්න පුළුවන්. අඬනකොට ඒවා එළියට එනවා. ඇඬුවේ නැත්තම් කකුල් දෙකෙන් උස්සලා ඔළුව පහතට හැරෙන්න තියලා පිටට හෝ පස්ස පැත්තට ගහලා අඬවනවා. අඬවලා ඒ තරලේ පිට කරවනවා. ඒ නිසා හැමෝම ඉන්නේ අඬාගෙන, නැත්තම් බලෙන් හරි අඬවනවා. එහෙම ආපු අපි තමයි උඩුපෙළිය අතට ඉඳලා දන ගාලා, බඩ ගාලා, වැටි වැටි නැගිටලා දැන් මේ ඉන්න තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. එහෙමනම් අපගේ කය වෙනස් වෙනවයි කියන එක ඔබ දැකලා තියෙනවා, දන්නවා. ඒක සාමාන්‍ය දැනීමක්. නමුත් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔය සාමාන්‍ය දැනීම නෙමෙයි. අස්ථිර වූ මේ කය කියන තැනේදී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබ ඔය දන්න අස්ථිර ස්වභාවය නෙමෙයි. ඊට වැඩි හුඟක් සියුම්, ඊට වැඩි හුඟක් අඩු කාලයක් තුළදී සිදුවන වෙනස් වීමක් ගැනයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සාමාන්‍ය දින දෙකක් කල්පනා කරන්න. නිදිමරපු නැති, මහන්සි වෙච්ච නැති සාමාන්‍ය දින දෙකක්. පිරිමි පාර්ශවයේ තමන්ගේ රැවුල වැවෙන එක අමතක කරන්න. මෙන්න මේ විදිහ ප්‍රශ්නයක් ඇහුවොත් ඔබගේ පිළිතුර කුමක් වේද? ඊයේ උදේ තතකට වැදලා
මූණකට හොදලා කණ්ණාඩියේ මූණ බැලුවා. අද උදේ දතකට මැදලා මූණකට හොදලා කණ්ණාඩියේ මූණ බැලුවා. සාමාන්‍ය දින දෙකක්. මගේ ප්‍රශ්නේ වෙන්නේ ඊයේ බලපු මූණයි අද බලපු මූණයි අතර වෙනසක් ඔබ කණ්ණාඩියෙන් දැක්කාද කියන ප්‍රශ්නය ඇහුවොත් ඔබගෙන් පිරිසක් උත්තර දෙයි වෙනසක් දැක්කයි කියලා පිරිසක් උත්තර දෙයි වෙනසක් දැක්කේ නැහැයි කියලා වෙනසක් දැක්කා කියලා කිව්වොත් එහෙම සමහර අය කියයි වයසට ගිහිල්ලා කියයි මූණේ වෙනස්කම් තියනවා කියයි පිරිමි පාර්ශවයට රැවුල වෙවිච්ච කමතක් කරන්න කිව්වා එනිසා ඒක කියන්න බෑ සමහර අය කියයි වෙනස් වෙලා නැහැයි කියලා වෙනස් වෙලා නැහැයි කියලා කියන එකට උත්තරයක් දෙයි ඔබ ඒක ඌමනාවෙන් බලපු නැති නිසා පෙවුනේ නැහැ ඒ වෙනස හඳුනා ගන්න බෑ නැත්තම් වෙනසක් නැහැ කියලා කියයි නමුත් ඔන්න ඔය ප්‍රශ්නයත් එක්ක තමයි භාගතුන් වහන්සේ අචිරං වතයන් කායෝ කියපු තැන පෙන්වන්න උත්සාහ ගන්න මම උදාහරණයට ගත්ත තැන අස්තිරෝ මේ කය කියන එක ගත වෙලා තියෙන්නේ පැය 24යි සාමාන්‍ය දින දෙකක් ගැන හිතන්න කිව්වා ඊයේ බලපු මොණයි අද බලපු මොණයි ඔබ බැලුවේ කණ්ණාඩියෙන් බැලුවේ කණ්ණාඩියෙන් බැලුවට පස්සේ මේ මොණු දෙකේ වෙනසක් තියෙනවද කියලා ඇහුවොත් ඇත්ත තමයි මොණු දෙකේ වෙනසක් පේන්නේ නැහැ කියන එක වෙනසක් නැහැ කියලා කිව්වොත් වැරදි වෙනසක් පේන්නේ නැහැ කියන උත්තරේ හරි වෙනසක් පේන්නේ නැහැ වෙනසක් පේන්නේ නැත්තේ ඇයි කියලා අහුවාම ඒකට උත්තරේ වෙන්න ඕනේ මොකද්ද පැය 24ක වෙනසක් මට කණ්ණාඩියෙන් පේන්නේ නැහැ කියන එක උත්තර මේ කණ්ණාඩියෙන් බලන්නේ ඔබගේ පියවි ඇස උපයෝගී කරගෙන එතකොට ඒ පිළිතුර තවත් නිවැරදි කරන්න අපිට පුළුවන් පැය 24ක වෙනසක් අවබෝධ කරගන්න තරම් මගේ පියවි ඇස මස් ඇස දියුණු නැහැයි කියන එක මේ ඇහැ පැය 24ක වෙනසක්වත් අපේ කයේ පැය 24ක වෙනසක්වත් අවබෝධ කරගන්න තරම් දියුණු නැහැ නමුත් පැය 24 ඇතුළත අපේ කය වෙනස් වෙලා නැද්ද කියලා අහුවාම නිවැරදි පිළිතුර වෙන්නේ වෙනස් වෙලා දැන් අර මුලින්ම දීපු පිළිතුර තව ශෝධනය කරමින් සුද්ධ කරමින් නිවැරදිම පිළිතුර කරා රැගෙන යාමක් තමයි මේ කරන්නේ එහෙනම් ඔබේ කය වෙනස් වෙන්නේ පැය 24කට සැරයක්ද කියලා ඇහුවොත් සමහර අය ඔව් කියයි සමහර අය නැහැ කියයි අපේ කය වෙනස් වෙන්නේ පැය 24කට සැරයක් නෙමෙයි පැයකට සැරයක්ද කියලා ඇහුවොත් ඒත් නැහැ විනාඩියකට සැරයක්ද අපේ කය වෙනස් වෙන්නේ නැහැ තප්පරයකට සැරයක්ද අපේ කය වෙනස් වෙන්නේ කියලා ඇහුවොත් ඒකට බොහෝ පිරිසක් ඔව් කියලා කියනවා මොහොත කියන්නේ තප්පරය අසුරසන කියන්නේ තප්පරය ඇසපිල්ලම ගහන වෙලාව කියන්නේ තප්පරය මේ තප්පරයක් ඇතුළත අපේ සිත වෙනස් වෙන්නේ කියද්දී මොහොතක් පාසා වෙනස් වෙනවා කියලා කියයි මොහොත කියලා කියන්නේ තප්පරයමයි ඔන්න බෞද්ධ ආගමිකයා නතර වෙන තැන ඔතනින් එහාට බෞද්ධ ආගමිකයට යන්න බෑ බෞද්ධ ආගමිකයා සහ බෞද්ධ දාර්ශනිකයා කියලා දෙන්නෙක් ඉන්නවා බෞද්ධ ආගමිකයා කියලා කියන්නේ පින්කම් ලෝකේ රජවරු බෞද්ධ දාර්ශනිකයා කියලා කියන්නේ විදර්ශනා ලෝකේ ස්පර්ශ කරන අය මාර්ගඵලයක් ලබන්න මේ ජීවිතේ මාර්ගඵලයක් ලබන්න උත්සාහ කරන අය තමයි බෞද්ධ දාර්ශනිකයෝ වෙන්නේ බෞද්ධ ආගමිකයා තප්පරයෙන් නතර වෙනවා තප්පරයක් පාසා වෙනස් වෙන්නේ මොහොතක් පාසා වෙනස් වෙන්නේ කියන තැනින් නතර වෙනවා නමුත් බෞද්ධ දාර්ශනිකයා දන්නවා බුදුදහමේ මිනිසාගේ රූපය සාසිත වෙනස් වෙන වෙනස් විල්ල අවබෝධ කරගන්න කාලය මයින්න කාලය ගැන කතා කරන වචනයක් දීලා තියෙනවා මොහොත කියන එක අසුරසන තප්පරය
ඇසපිල්ලම ගහන වෙලාව කියන්නේ බෞද්ධ වචන නෙමෙයි. ඒවා අපේ භාෂාවේ වචන. බුදු දහමේ ඔකට දීලා තියෙන වචනේ තමයි ෂණය. ෂණය. මේ ෂණය කියන්නේ ආගමික වචනය. ෂණයක් පාසා අපේ සිත වෙනස් වෙනවා. ෂණයක් පාසා අපේ කය වෙනස් වෙනවා. දැන් මේ ටික මම ඔක්කොම කියලා 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 එක ප්‍රශ්නයක් අහනවා. ඒකට නම් උත්තරයක් ඕනේ. ෂණය කියලා කියන්නේ තප්පරය අසුරුසන මොහොත නෙමෙයි. ෂණය කියලා කියන්නේ තප්පරයෙනුත් ඉතාමත්ම 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 කුඩා කාලයක්. ඒ ෂණය කියන්නේ කොච්චර කුඩා කාලයක්ද කියන එක පෙන්වන්න තමයි භාෂාවකින් සංනිවේදනය කරන ක්‍රමය තමයි තුන් වතාවක් එය ඇදලා කීම තුළින් ඒ තරම්ම කුඩා කාලයක් තප්පරයට සාපේක්ෂව ෂණය කියන කාලය. එහෙනම් කුඩා දේවල් තනියෙන් තියන්නේ නැහැ. කුඩා ළමයි වුණත් තනියෙන් තියන්නේ නැහැ. එහෙනසත් දෙකක් එකට තියන්නේ. එහෙනසා ඒක භාවිතා කරන්නේ ෂණයක් ෂණයක් පාසා අපේ සිත වෙනස් වෙනවා. ෂණයක් ෂණයක් පාසා අපේ කය වෙනස් වෙනවා. ඔන්න ඔය කියන තැනට තමයි අචිරං වතයන් කායෝ කියලා බුදුරන් වහන්සේ දේශනා කර. අස්තිර වූ මේ කය කියන තැනට දේශනා කරේ අපි ඔබ ඔය දකින විදියේ මහා කාලයක් තුළ සිදුවන වෙනස්කමක් නෙමෙයි. ෂණයක් පාසා වෙනස් වෙන වෙනස්විල්ල අවබෝධ කර ගැනීමක් තමයි අස්තිර වූ මේ කය කියන ඒ පදයෙන් බුදුරන් වහන්සේ බලාපොරොත්තු වුණේ. දැන් මගේ ප්‍රශ්නය, දැන් ඔබ මෙතන ඉඳගෙන පැය භාගයක් ගත වෙලා තියෙනවා. වෙලාව ගියා තේරුණේ නැති වෙන්න පුළුවන්. මේ පන්සිල් දෙන කාලය අතහැරලා පැය භාගයක් ගත වෙලා තියෙනවා. දැන් මගේ ප්‍රශ්නේ තමයි ඉත ඉස්සලා නැවත වතාවක් මම ඒක පැහැදිලි කරන්න. ක්ෂණයක් ක්ෂණයක් පාසා අපේ සිත වෙනස් වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා අපේ කය වෙනස් වෙනවා. ක්ෂණය කියන්නේ තප්පරේනොත් ඉතාමත්ම 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 කුඩා කාලයක්. දැන් මගේ ප්‍රශ්නය, පැය භාගයකට ඉස්සල්ලා ඔබ මෙතන ඉඳ ගත්තා. පැය භාගයකට ඉස්සල්ලා ඉඳගත්ත ඔබ ඉන්නවාද නැද්ද? මේ වගේ ප්‍රශ්න කවුරුත් අහලා නැතුව ඇති. හිනස්සන ප්‍රශ්න නම් අහලා ඇති ඕන තරම්. පැය භාගයකට ඉස්සල්ලා ඉඳගත් ඔබ ඉන්නවාද නැද්ද? ඉස්සල්ලා ඒ උත්තරේ දීලා පස්සේ මං අහන්නම් වැඩි විස්තර. ඉන්නවාද නැද්ද? එහෙම බෑ. ඒ ප්‍රශ්නේ උත්තරේ දීලා එතනින් එහාට පස්සේ යමු. පැය භාගයකට ඉස්සල්ලා ඉඳගත් ඔබ ඉන්නවාද නැද්ද? නැහැ. නැත්තං ඔය ඉන්නේ. නෑ මේගොල්ලගෙන් මං අහන්නම්. ඉන්නවද නැද්ද? මෙහෙමයි. දැන් මේ පැය භාගයක් ඇතුළත මම දේශනා කරේ සම්මත බණක්ද පරමාර්ථ බණක්ද? සම්මතය කියලා කියන්නේ උපතේ සිට මේ ජීවිතේ, උපතේ සිට මරණය දක්වා පමණක් වළංගු දෙයට තමයි සම්මතය කියලා කියන්නේ. දැන් මේ ඔබේ ඥාතිවරයා, පට්ටියගේ ඥානසිරි පීරිස් මහත්මා මේ නිවසේ ගෘහපති හැටියට හිටියා. දැන් අපි ගෘහපති කියන්නේ වෙන කෙනෙක් තමයි ගෘහපති. එහෙනම් සම්මතය තමයි උපතේ සිට මරණය දක්වා පමණක් වළංගු දෙයට සම්මතය. ඒක සම්මත සත්‍යයක් කියලා බුදුරණස් දේශනා කරේ. ඒක සත්‍යයක් හැටියට අපි අනුගමනය කරන්න ඕනේ.
උපතේසිට මරණය දක්වා පමණක්. පරමාර්ථ සත්‍යය කියලා කියන්නේ උපත මරණ කියන එක අදාළ නැහැ. මේ සංසාරයට අපි ආපු දවසේ සිට සංසාරයෙන් අපි නිර්වාණ අවබෝධය කළා නික්මෙන දවස දක්වාම සමස්ත කාල පරාසයටම අදාළ උපත කුමක් වුණත් වෙනසක් සිදු නොවන සත්‍යක් තියෙනවා නම් ඒකට තමයි පරමාර්ථ සත්‍යය කියලා කියන්නේ. දැන් මම මෙච්චර වෙලා දේශනා කරේ සම්මත බණක්ද පරමාර්ථ බණක්ද? පරමාර්ථ ධර්ම දේශනාව. එහෙනම් මගේ ප්‍රශ්නය සම්මත ප්‍රශ්නයක් වෙන්න ඕනේද පරමාර්ථ ප්‍රශ්නයක් වෙන්න ඕනේද මම අහපු එක? පරමාර්ථ ප්‍රශ්න. එහෙනම් පිළිතුර සම්මත පිළිතුරක් විය යුතුයිද පරමාර්ථ පිළිතුරක් විය යුතුයිද? පරමාර්ථ පිළිතුරක්. භාගතුන් වහන්සේ වගේ තැනකදී දේශනා කරපු තැනකදී දේශනා කළා තියෙන්නේ නචසෝ නච අඤ්ඤෝ, ඔබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. වෙන කෙනෙක් නෙමෙයි කියලා කියන්නේ අන්න සම්මත සත්‍යයට. දැන් ඔබ මෙතන ඉඳගත්තා, ඔබ මෙතන ඉන්නවා, ඒක තමයි සම්මත සත්‍යය. හැබැයි ඔබ නෙමෙයි කියලා කියනවා, ඔබ නෙමෙයි කියලා කියන්නේ අන්න එතන පරමාර්ථ සත්‍යය. එහෙනම් නිවැරදි පිළිතුර තමයි පැය භාගයකට කලින් ඉඳගත්ත මම නෑ කියන එක. දැන් හැබැයි ඔබ කියන්න ඕනේ පැය භාගයකට කලින් ඉඳගත්ත ඔබ නැත්තේ ඇයි කියලා. දැන් මේ මාර්ගඵල ඉලක්ක කරගත්ත ගමනකට අදාළ වන දැනුම තමයි මේ යන්නේ, සම්මත බණක් නෙමෙයි. පැය භාගයකට ඉස්සෙල් ඉඳගත්ත ඔබ නැත්තේ ඇයි? මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? සිත කය දෙකම. හා, සිතයි කයයි දෙකම ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙලායි තියෙන්නේ. ක්ෂණේ කියන්නේ තප්පරේනුත් ඉතාමත්ම 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 කුඩා කාලයක්. එහෙනම් මේ පැය භාගය ඇතුළත තප්පර කීයක් තිබ්බාද, ඒ ඇතුලේ ක්ෂණ කීයක් තිබ්බාද ගණන් කරන්න බෑ. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ පැය භාගයකට කලින් තිබ්බ රූපයේ අන් පරිද්දක් දැන් තියෙන්නේ. වෙන රූපයක් නෙමෙයි, ඒ රූපේ අන් පරිද්දක් දැන් තියෙන්නේ. පැය භාගයකට ඉස්සලස් තිබ්බ සිතේ අන් පරිද්දක් දැන් තියෙන්නේ. මේ පැය භාගය ඇතුළත රූප කලාප පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා ගියා. මේ පැය භාගය ඇතුළත චිත්ත පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා ගියා. සම්මත සත්‍යයට ඒ ඔබ තමයි. පරමාර්ථ සත්‍යයට ඒ ඔබ නෙමෙයි. ඇයි ඒ? දැන් තියෙන්නේ ඒ රූපයේ අන් පරිද්දක්, සිතේ අන් පරිද්දක්. ඒ කියන්නේ ඒ සිත ඒ කය නෙවෙයි කියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් ඉඳ ගන්නකොට තිබ්බ කය නෙමෙයි, ඉඳ ගන්නකොට තිබ්බ සිත නෙමෙයි. හොඳයි, ඒකෙම ඊළඟ ප්‍රශ්නය මොකද? මේ ධම්මපදේ ඔය ගැඹුරුම නැත්තම් ලිහන්න ඕනෙම තැන තමයි මම මේ වැඩි කාලයක් අරගෙන ලිහන්නේ. ඊළඟ මගේ ප්‍රශ්නය සහ ඒක ප්‍රායෝගිකයි. එකපාට ඇස් දෙක පියාගන්න, එකපාට ඇස් දෙක අරින්. හරි, එකපාට ඇස් දෙක පියාගන්න කිව්වා, එකපාට ඇස් දෙක අරින්න කිව්වා. මගේ ප්‍රශ්නය, ඇස් පියාගත් ඔබට ඇස් අරින්න පුළුවන් වුණාද? ඇස් පියාගත්ත ඔබට ඇස් අරින්න පුළුවන් වුණාද? මේ ධර්මදේශනා මාලාවකින් දෙන්න ඕනේ අවබෝධය පැයක් ඇතුළත දෙන්න ගන්න උත්සාහයක්. එක්කෙනෙක් හරි අවබෝධ කරගනි. එකපාට ඇස් පියාගන්න කිව්වා, එකපාට ඇස් අරින්න කිව්වා. මගේ ප්‍රශ්නය, ඇස් පියාගත්ත ඔබට ඇස් අරින්න පුළුවන් වුණාද? බැ, පුළුවන්. බැරි කාටද? බය වෙන්න එපා. යන්නම් වාලේ යන්න ඕනි කියලා ගන්නෑ. වැඩිහිටියෝ කිව්වයි කියලා කියන්න ඕනේ කියලා හේකුත් නැහැ.
මම ගන්න උත්සාහ කරන උත්තරේම දෙන්න ඕනේ කියලා හේකුත් නැහැ. රැඩිකල් වෙන්නවා. රැඩිකල් කියලා කියන්නේ කඩාකප්පල්කාරී කියන එක නෙමෙයි. රැඩිකල් කියලා කියන්නේ වෙනස් විදිහකට හිතනවා කියන එක. බැරි වුණේ කාටද? කවුරු ඉන්නවද ලැජ්ජ වෙන්න එපා කියන්න. බැරි වුණා කිව්වනේ දැන් මොකද වෙනස් කරන්නේ? බය වුණාද කට්ටිය ඔක්කොම එක පැත්තක් නිසා? එහෙම බය වෙන්න එපා. එහෙම බය වුණා නම් අද අපිට බුදු කෙනෙක් නැහැ. මේ ලෝකේ අංක එකේ රැඩිකල් කාර්යයා කවුද? නෑ, සිද්ධාර්ථ කුමාරයා. සිද්ධාර්ථ කුමාර රැඩිකල් වුණේ නැත්නම් අපිට බුදු කෙනෙක් නැහැ. ඒකයි මං කාර්යයා කියන වචනේ බය නැතුව කිව්වේ. ගෝස්තන් වහන්සේ නිසා. මුතරන් වහන්සේටම කියන්න බෑනේ. කියන්න. කාට හරි බැරි වුණාද කියලා? බැරි වුණා නම් බය නැතුව ඉන්න බැරි වුණා කියලා. බැරි වුණා කියලා කියනවා. කියනවද නැද්ද? කියනවා. ඇයි බැරි වුණේ? ඒක තමයි හරි උත්තරේ. මම මේ පර්ණෑගෙන් අහන්නේ නැහැ. මේගොල්ලන් උඩ දාගෙන කියයි උත්තර ටික. මම ඉස්සල්ලාම කටවල් ඇහුවේ ඒකයි. මේගොල්ලන් උත්තර දුනොත් ඔයගොල්ලන්ට කට උත්තර නැති වෙනවා. ඒක තමයි ඇත්ත. අනිත් ඔක්කොමල වැරදි. ඇයි? මුලින්ම මම කිව්වා ඇස් පියාගෙන ඇස් හරින්න තප්පරයක් යනවා. අසුරු සන කියන්නේ තප්පරය, ඇස පිල්ලම ගහන්න තප්පරය, මොහත කියන්නේ තප්පරය. ඒතර ඇස් පියාගෙන ඇස් හරින්න තප්පරයක් යනවා. තර ෂණේ කියන්නේ ඒක නෙවෙයිනේ. ෂණේ කියන්නේ ඒ තුල තියෙනවා තප්පරේනොත් ඊ타ත්ම 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 කුඩා කාලයක් ෂණය. ද ෂණයක් පාසා ඔබගේ සිත වෙනස් වෙනවා කියලා පිළිගත්තා. ෂණයක් පාසා ඔබගේ කය වෙනස් වෙනවා කියලා පිළිගත්තා. එහෙනම් ස්පියාක නැස් අරින්න තප්පරයක් යනවා. ඒ තුල ෂණ රාශියක් ගිලිවරයි. ඇස් පියා ගන්නකොට තිබ්බ රූපේ අන් පරිද්දක් ඇස් අරිනකොට, ඇස් පියා ගන්නකොට තිබ්බ චිත්තේ අන් පරිද්දක් ඇස් අරිනකොට, ඇස් පියාක නැස් අරිනකොට රූප කලාප පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා ඉවරයි. චිත්ත පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා ඉවරයි. එනිසා සම්මත සත්‍යයට ඇස් පියාගත් ඔබ තමයි ඇස් ඇරිය. පරමාර්ථ සත්‍යයට ඇස් පියාගත් ඔබ නෙමෙයි ඇස් ඇරිය. මොකද ඇස් පියා ගන්නකොට තිබ්බ ඇස් පියාගත් ඔබ කියලා මම අදහස් කරේ ඒ වෙලාවේ නාම රූප දෙක. ඒතර ඇස් අරිනකොට තියෙන්නේ ඒ නාම රූප දෙක නෙමෙයි. ඒ කියන්නේ පරිත්තක්. එනිසා ඇස් පියාගත් ඔබට ඇස් අරින්න පුළුවන් සම්මත සත්‍යයට, ඇස් පියාගත් ඔබට ඇස් අරින්න බෑ පරමාර්ථ සත්‍යයට. මොකද ඇස් අරින්නේ අර නාම රූප දෙක නොවන නිසා. මෙතන බයෝ කරපු ඇතිනේ. ඒ වගේ සෛලවල වෙනස් වීම, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, න්‍යෂ්ටිය, ඉලෙක්ට්‍රෝන වල ක්‍රියාකාරීත්වය, ඊළඟට සෛල තරලය, ඇතුලේ පටක, ඒ වගේ වෙනස් වීම, වර්ධනය, සෛල බිඳෙන, බිත්ති බිඳෙන, කොච්චර වෙනස්කම් තියෙනවද? කොච්චර දේවල් ඇතුලේ සිද්ධ වෙනවද? පරමාණුවක් තුල සිදුවන වෙනස් වීම ටික අද විද්‍යාඥ හොයාගෙන ඉවරයි. ඔය බුදුරණන් වහන්සේ කතා කරන ඔය ෂණය කියන එක විද්‍යාඥ හොයාගෙන ඉවරයි. ඒගොල්ලන් පරමාණු කඩලා ඉවරයි. දැන් පරමාණු නෙමෙයි කඩන්නේ, දැන් න්‍යෂ්ටිය කඩන්නේ. දැන් න්‍යෂ්ටියත් නෙමෙයි කඩන්නේ, ඒක තුල තියෙන මේසන්ස් කියන අංශය කඩන්නේ. ඒකයි එන්නෙන් බෝම්බුල සර වැඩි වෙන්නේ. එහෙනම් විද්‍යාව පිළිගත්ත ඔබ, විද්‍යාව මින් පිළිගත්ත බුදුරණවහන්සේගේ වදන ඔබටත් පිළිගන්න සිද්ධ වෙනවා. එනිසා ඇස් පියාගත් ඔබට ඇස් අරින්න බෑ. මොකද ඇස් පියාගත් ඔබ නෙමෙයි ඇස් අරින්නේ. අන්න එතනට මේ පර්ණය ඇරෙන්න අලුත් අය එක්කෙනා හිටියේ. මං අර කිව්වේ එක්කෙනෙක් හරි ඉදී කියලා. එතන එක්කෙනෙක් හරි හිටියයි. එයා සංසාරේ වඩලා තියෙනවා. මේ ජීවිතේ ගැන මන් දන්නේ නැහැ. සංසාරේ වඩමින් ඇවිල්ලා තියෙනවා. මේ ජීවිතේ හමු වෙලා නැහැ. දැන් හමු වුණා. හරි. අචිරං වතයන් කාය. අස්තිරෝ මේ කය. පට වින් අදි සෙස්සති. පටවි කියනවා තද ගතියට සහ පොළවට. මෙතනද පටවි කියන්නේ පොළවට. පටවින් අදි සෙස්සති. පොළව මතට කඩා හැලෙන්නේය. මොකද්ද? ක්ෂණයක් පාසා වෙනස් වෙන මේ කය. චුද්ධෝ අපේත විඥානෝ.
විඥානයේ චුත උදාට එහෙනම් කකුල් පැටලිලා වැටෙන කතාවක් නෙමෙයි මෙතන බුදුරණවහන්සේ දේශනා කරන්නේ විඥානයේ චුත වෙලා අස්තිරෝ මේකය පොළොව මතට කඩා හැලෙන දවස සංසාරේ ඕන තරම් එහෙම කඩාගෙන හැලිලා තියෙනවා මේ ජීවිත වශයෙන් මෙතුමා මාස 3කට පෙර එවැනි කඩා හැලීමකට ලක් වුණා ඔබ අප කවද හරි දවසක එවැනි කඩා හැලීමකට ලක් වෙනවා එදාට මේ කය නිරත්තංව කලින්කරම් නිර්ර්ථක වූ දිරාගිය වූ දර කැබැල්ලක් බඳු ය මේ දවස්වල දරවලට මිලක් තියෙනවනේ ඉල්ලුමක් තියෙනවනේ හැබැයි ලිපේ දාන්න පුළුවන් දර කැල්ලටනේ දැන් මෙතනදි පෙන්වන්නේ නිර්ර්ථක වූ දිරාගියපු දර කැබැල්ලක් දැන් දර එකතු කරන් යනකොට ඒක විශ්වාස නැත්තම් ඒ අම්මල ආච්චිල මොකද ඉස්සල්ලාම කරන්නේ නිකන් පයින් ගහලා බලනවා බර තියනවාද කියලා බර තියනවා වගේ නම් එකපාරට අරන් එනවද නෑ ආයි එක පැත්තක් අල්ලගෙන අනිත් පැත්ත පොළවේ ගහලා බලනවා ඇයි නිකම්ම කැඩෙනවද පස් හැලෙනවද කුඩු හැලෙනවද කියලා හොඳට පරීක්ෂා කරලා බලලා තමයි ඒ අම්මලා ආච්චිලා අපි දන්නෙත් නෑ නමුත් අපි දැක්ක ටීවී එකේ හරි නාට්‍යවල දැක්ක විදිහ අම්මේ කියන්නේ ඒ වගේ ගහලා බලලා ඒක ලිපේ දාන්න පුළුවන් නම් විතරයි ඒ අම්මලා ඒ ආච්චිලා දර කෑල්ල අරගෙන එන්නේ එතකොට මේ හැමෝම කවුදද ඔන්න ඔය ලිපේ දාන්න පුළුවන් දර කෑල්ලක වටිනාකමක් තියන අය ඔබට ඔබ වටිනවා නමුත් බුදුරණවහන්සේ වටිනාකම තියෙන්නේ ලිපේ දාන්න පුළුවන් දර කෑල්ලක වටිනාකමක් තියෙන වටිනාකම විතරයි ඔබේ කයට දීලා තියෙන්නේ හැබැයි ඒ ලිපේ දාන්න පුළුවන් දර කෑල්ලත් විඥානයේ චුත වෙලා මේ පොළොව මතර කඩා හැලිච්ච දවසට ලිපේව දාන්න බැරි පයින් ගහලා යන දර කෑල්ලක් බවට පත් වෙනවා ඒ නිසානේ දේහයක් පාසකූලේ තියලා නැත්නම් අන්‍යාගමික වේ කටයුතු කරලා තමගේ නිවසෙන් එළියට ගත්තට පස්සේ ආයතනට ගන්න යන නිවසට ඊට පස්සේ ඒ භූමියෙන් ගේට්ටුවෙන් එළියට ගත්තට පස්සේ ආයතනට ගන්න යන ඒ හේතුව නිසා තමයි ඔබේ කය හොඳට තියාගන්න ලස්සනට තියාගන්නවද නැද්ද කියන එක ඔබට අයිති වැඩක් දරණවාස දේශනා කළ තියෙන්නේ පිරිසුදුව නිරෝගීව පවත්වාගෙන යන්න ඇයි ඔබගේ සිත තියෙන්නේ ඔය කය අසුරු කරගෙන කය යම් දවසක සූදානම් නැත්තම් පවතින සිත දෙපාරක් බල බල ඉන්නේ නෑ එයා චුත වෙනවා තෙමෙතුමාට උනේත් එහෙමයි කුමන හෝ හේතුවක් මත කය සූදානන්නේ පවතින්ද උණුසුම රදවා ගන්න සූදානන්නේ ඒ නිසා විඥාණය චුත වුණා ඕක ධර්මතාවය ඒ නිසා මිනිහක් බදාගෙන අඩන්න සූදානම් වෙන්න එපා මොකද එය හරිහමන් සමු ගැනීමක් දෙ වෙන්නේ සදාකාලික සමු ගැනීමක් දෙ තියෙන්නේ නෑ මේ ජීවිත වශයෙන් එයා සමු ගත්තට එයා තව තැනක් අල්ලගෙනයි තියෙන්නේ දරණ ස්ථේෂණා කරන්නේ කූඩැල්ලාගේ න්‍යාය කූඩැල්ලා කොයි ලාවකවත් තව තැනක් අල්ලගන්න නැතු අතහරින්නේ නෑ මෙහෙම ඔලුව උස්සලා මෙහෙම මෙහෙම බලබල බලව ඉඳලා කොහේ හරි තැනක් අල්ලගත්තොත් තමයි පිටිපස්සෙන් අතහරින්නේ එනම් මේ සිතත් එහෙමයි නිර්වාණ අවබෝධය කරලා අවසන් කරපු නැති ඕනෑම සිතක් තවතරක් අල්ලගෙන තමයි මෙතනින් අතහරින්නේ ඇයි මේ ෂණේ චුත වුණා නම් ඊළඟ ෂණේ ප්‍රතිසන්දි ගන්න ඕනේ මව කුසක තිරසන් කුසක හෝ ඕපපාතිකව ඒ නිසා ඒ අතර ඉඩක් නැහැ ඉඩක් නැති නිසා මෙතනින් අතහරින්නේ තවතනක් අල්ලගෙන ඒ නිසා හරිහමන් සමු ගැනීමක් හෝ හරිහමන් අවසන් ගමනක් නෙමෙයි ඒ ඥාතිවරයා ගිහිල්ලා තියෙන්නේ එනිසා ඔබ අමුතුවෙන් මිනිය බදාගෙන නඩන්න ඕනේ නැහැ යථාර්ථය අවබෝධ කරගන්න මේක අපි හැමෝටම වෙලා තියෙන
දවසක මටත් සිදු වෙන හැබැයි සතුට වෙන්න පුළුවන් සමු ගැනීමක් නෙමෙයි දුක් කියලා කොහොමටත් වැඩන්නේ සතුට වෙන්න පුළුවන් සමු ගැනීමක් නෙමෙයි සතුට වෙන්න පුළුවන් සමු ගැනීම තමයි රහත් ඵලයෙන් අවසන් වෙන ගමන මොකද ආයතනක් අල්ලන්නේ නැති නිසා දැන් ඔබට පැහැදිලි ඇති අස්තිරෝ මේ කය ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන සිතක් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන කයක් සහිත මේ අපි දවසක පොළොව මතට කඩා හැලෙනවා කවදටද විඥානයේ චුත උදාට එදාට මේ කය නිර්ර්ථකෝ දිරා ගියපු දර කැබැල්ලක් බඳුය මිනිසා වැඩියෙන්ම බය මිනි අලු වලට මේ සත්ත කටකටු වලට වැඩිය මිනිසා වැඩියෙන්ම බය මිනි අලු වලට මිනි අලු කියලා කියන්නේ අර ඩස්ට් එක වගේ කොටසට නෙමෙයි අලු කියලා කියන්නේ ඔබ දන්නවත් දන්නේ නැහැ මුට්ටියකට එකතු කරන්නේ ඩස්ට් එක නෙමෙයි මුට්ටියකට එකතු කරන්නේ මේ අස්ති කෑලි චූටි චූටි කෑලි වලට කඩලා යනවා ඒවා තමයි එකතු කරන්නේ ඒවා තමයි මිනි අලු කියලා කියන්නේ ඒ වගේ මිනිසාගේ සමට කිසි වටිනාකමක් නැහැ සමේ කැලලක්වත් තියා ගන්නවද නැහැ සතුන් වෙනම් බෙරවලට හරි ගන්නවා වෙන වැඩවලට හරි ගන්නවා අං වෙන වැඩවලට හරි ගන්නවා නියපොතු වෙන වැඩවලට හරි ගන්නවා අස්ති කැලි වෙන වැඩවලට හරි ගන්නවා අතීතේ භාවිතා කරා මිනිසාගේ කිසිම දෙයක් තියාගන්නේ නැහැ දැන් හිතන්නකෝ ඔබගේ නිවසේ ඉඳලා අම්මා හෝ තාත්තා හෝ මරණයටපත් වුණා එයා අවසාන වශයෙන් පීරපු පණාවේ එයාගේ කෙස් ටිකක් ඉතුරුලා තියෙනවා තියාගන්නවද ආම මතක් වෙන්න කියලා තාත්තා මතක් වෙන්න කියලා ඒ වුණාට අලි කෙඳින හොය හොය අරගෙන එනවා මරුණද ජීවත් වෙනවද දාලා නැහැ අලියාගේ කෙඳ හොයලා හොයලා ගියනේ අම්මා තාත්තා මැරිච්ච ඇඳ ගෙදර තියාගන්නවද මෙට්ටි තියාගන්නවද කොට්ටේ තියාගන්නවද නැහැ එක්ක වැඩි නිවාසයකට පටවනවා නැත්තම් කොට්ට මෙට්ට පුච්චලා දානවා ඇයි ඒ පරිහරණය කරපු දේවල් සහ තැන්වලට මෙයා ඕපපාතිකව පරතෝපදත්ත ජීවි කියන කොට්ටාසේ ඉපදුනොත් එයාට එන්න හිතෙන්න පුළුවන් ඇසුරු කරපු තැන්වලට එන්න හිතෙන්න පුළුවන් ඉන්න හිතෙන්න පුළුවන් මොකද එයාට හුරු පුරුදු පරිසරය ඒ නිසා දැනුවත් හෝ නොදැනුවත් ඔබ ඒ කරන දේ තේරුමක් තියනවා කියන එක පැහැදිලිද තේරුමක් තියනවා ඒ අය පාවිච්චි කරපු වාහනයක් වුණත් විකුණනවා නම් හොඳයි නිවසක් මාරු කරන්න බෑනේ අනිත් දේවල් කාට හරි දෙනවා නම් හොඳයි එයා පරිහරණය කරපු දේවල් මොකද එහෙම නැති වුණොත් අර වවුල්ලු ලැබපු ලෙනක දුම් ගහලා වවුල්ලු ටික එලෙව්වාට ඒ වවුල් ගඳ යන්නේ නැහැ මාස ගාණක් අවුරුදු ගාණක් යනකම් ඒ නිසා ඒ අවටින් අතරමං වෙච්ච වවුලෙක් හෝ යනවා නම් අර වවුල් ගඳට ඇදිලා ඒ ගුහාවට නැවත එනවා දැන් මේ ඔබගේ ඥාතිවරුන්ට කියනකොට ඔබට නිකන් බය දැනෙන්නේ නැති. ඔබත් මරුවට පස්සේ ඔබගේ දරුවෝ කියන්නේත් ওই කතාවම තමයි. ඇයි එහෙම වෙන්නේ? ජීවත් වෙලා ඉන්න කාලේදී දෙවියෙක් මිනිස්සෙක් වෙන්න අවශ්‍ය පින් එකතු කරගත්තේ නැති. විදර්ශනා භාවනාවක් ඔස්සේ ගිහිල්ලා ආධ්‍යාත්මයේ සංවර්ධනය කරගත්තේ නැති. ඕනෑම දෙමාපියෙකුට ඒ දේ සිදුවිය හැකි. එහෙම බණ භාවනා කරපු දෙමාපියෙක් ඉන්නවා නම් ඒ අය කෙරෙහි ජීවත් වෙන ඥාතීන් බය නෑ. මම එක්පාරක සිංහල ෆිල්ම් එක දැක්කා. ගෑනු කෙනෙකුයි ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ටිකක් ඇඩ්වෙන්චර් වගේ යනවා කැලේ. යනකොට එක තැනක ටිකක් තැන්නක් වගේ තියෙනවා ටිකක් උස් භූමියක් වගේ. එතන ඒ ගෑනු ළමයා ඉඳගත්තා ගලක් උඩ. ඉඳගෙන ටික වෙලාවක් ඉන්නකොට දූවිලි වලින් වැහිච්ච ඇටකටු ටිකක් මතු වුණා. ගෑනු ළමයා බය වෙලා කෑ ගැහුවා. ඊට පස්සේ පිරිමි ළමයා ඉක්මනට එතන දුවගෙන ආවා. පිරිමි ළමයා පොඩ්ඩක් පස්සට ආවා.
පස්සට ඇවිල්ලා පිරිලම ඒ වටපිටා පරීක්ෂා කරා. පරීක්ෂා කරනකොට තේරුණා මෙතන හාමුදුරු නමක් ඉඳලා තින්නේ කියලා. ඒ තිබ්බ පරිහරණය කරපු දේවල් එක බලනකොට සහ පොඩ්ඩක් කෝට් එකකින් එහාට මෙහාට කරනකොට සිවුරු කෑලි හිම දැක්කා. කෑල්ල මැටියක් ඈත්තල ඉඳගත්තා පිරිලම එතරම් ඉඳගත්තා. ඒ කියන්නේ අර ඒ හාමුදුරු නමගේ කියපේක නිසා තේරිච්ච නිසා පිරිලම බය අරගත්තා. මේ වගේ තැනක අපවත් වෙන්න නම් මෙයා ලේසියෙන් නිසිපහසු කෙනෙක් වෙන්න බෑ. බණ භාවනා කරපු ආධ්‍යාත්මික සංවර්ධනය කරගත්ත හුදකලාව ජීවත් වෙච්ච භික්ෂුවක්. එනිසා එයා කොයිලාවකත් පෙරතෙක් වෙන්න විදියක් නෑ. ඒ පිරිලම බය නෑ. ඇටකටු ළඟ මිදගත්තා. අන්න ඒ වගේ තමයි ඔබ ගැනත් ඔබගේ ඥාතිවරු දිනක තීරණය කරන්නේ. වැඩිපුර පින්කම් කරා නම් හැබැයි මෙහෙම එකක් තියෙනවා. පින කියලා කියන්නේ සුළඟේ පාවෙන සුදු වලාකුළු. පව කියලා කියන්නේ යම් ප්‍රමාණයකට අඳුරු වලාකුළු. අකුසලේ කියලා කියන්නේ වහින්න තරම්ම කළු වෙච්ච වලාකුළු. කුසලේ කියන එකට උදාහරණයක් පෙන්වන්න බෑ. හැබැයි කුසලයේ කියන උදාහරණයක් ගමු යකඩ කුට්ටියක් කියලා. යකඩ කුට්ටියක සුදු වලාකුළු හැප්පුණත් කෑලි වලට යනවා. මද කළු වලාකුළු හැප්පුණත් කෑලි වලට කැඩෙනවා. තද වලාකුළු හැප්පුණොත් පොඩි බලපෑමක් යකඩ කුට්ටියටත් තියෙනවා. නමුත් යකඩ කුට්ටිය සම්පූර්ණයෙන් දිය වෙලා හෙල්ලිලා යන්නේ නැහැ. ඒකෙන් මොකද කියවෙන්නේ? ඔබගේ අකුසලයට මෝණ දෙන්න පුළුවන් වෙන්නේ පිනට නෙමෙයි. ඔබේ අකුසලයට මෝණ දෙන්න පුළුවන් වෙන්නේ කුසලයට පමණයි. මොකද සුදු වලාකුලක කළු වලාකුළු හැප්පුණත් කළු වලාකුළු දිනනවා. ඒ කියන්නේ මොකද්ද? පින්කම් යට කරගෙන ඔබගේ අකුසලය මතුවෙනවා. එනිසා ඔබගේ පින කියන සුදු වලාකුළ දනගානවා ඔබගේ අකුසලය ඉදිරියේ. එනිසා තමයි මුලින්ම මම දේශනා කරේ සංසාරගත අකුසලයක් මුල් වුණොත් මේ ජීවිතේ කොච්චර පින්කම් කරත් අදාළ නැත. ඊට අදාළ ප්‍රතිසන්දී ගන්නවා. එනිසා ඔබගේ සංසාරගත පවටත් සංසාරගත අකුසලයටත් මෝඩ දෙන්න පුළුවන් වෙන්නේ කුසලයට පමණයි. කුසලය කියලා කියන්නේ කුසලතාවේ දක්ෂතාවය. මොකටද? යථා භූත ඥාන දර්ශණයට. තමා සහ තමා අවට ලෝකය පිළිබඳව ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන් ගතියට තමයි කුසලය කියලා කියන්නේ. ତොර දැම්මයි මේ විනාඩි 50ක් 55ක් විතර දැන් මේ උත්සාහ කරේ කුසල සංවර්ධනයට. ඒකේ එක පැත්තයි තෝරගත්තේ. මොකද්ද? ක්ෂණයක් පාසා ඔබගේ සිත වෙනස් වෙනවා. ක්ෂණයක් පාසා ඔබගේ කය වෙනස් වෙනවා. පැය 24 ඇතුළත තමන්ගේ සිතේ කයේ වෙනස අවබෝධ කරගන්න බෑ ඇහෙන් බලලා. හැබැයි 6 වෙනි ඉන්ද්‍රිය මන ඉන්ද්‍රියට ගෝචර වෙනවා. මට ඇහැට පෙවුන් නැති වුණාට මගේ සිතයි කයයි මේ පැය 24 තුළ වෙනස් වෙනවා. අන්න එක තමයි කුසලයි කියලා කියන්නේ. ඉන්ද්‍රිය පහට අහු වෙන්නේ නැති මන ඉන්ද්‍රියට පමණක් අහු වෙන දෙයක් තියෙනවා නම් ඒක අවබෝධ වෙනවා නම් ඒකට තමයි කුසලයි කියලා කියන්නේ. ස්පියාගන ඇස්සරින්න කිව්වා. ස්පියාගන ඇස්සරින්න තප්පරයක් ගත වෙනවා. ෂණේ කියන්නේ තප්පරේ නෙමෙයි. තප්පරෙන් ඉතාමත් කුඩා කාලයක්. ඒ නිසා ස්පියාගන ඇස්සරිනකොට රූප කලාප පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා, චිත්ත පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා, ඒ නිසා පරමාර්ථ සත්‍යයට අනුව ඇස් පියාගත්ත මම නෙමෙයි ඇස් අරින්නේ ඒ රූපයන් පරිද්දා සිතයන් පරිද්දා. ඔන්න ඔය අවබෝධයට තමයි කුසලයේ කියලා කියන්නේ. මොකද ඕක ඉන්ද්‍රිය පහට ගෝචර නෑ. ඇස කන නාසය දිව ශරීරයට ගෝචර නෑ. අපගේ මන ඉන්ද්‍රිය කියන 6 වෙනි ඉන්ද්‍රියට සාපේක්ෂව අපගේ ඇස කන නාසය දිව ශරීරය කියලා කියන්නේ දුර්වල ඉන්ද්‍රිය පහක්. ඒ දුර්වල ඉන්ද්‍රිය පහට සාපේක්ෂව මන ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉතාමත්ම දියුණු ඉන්ද්‍රියක්. සම්මත සත්‍ය අහුවෙන්නේ ඉන්ද්‍රිය පහට. පරමාර්ථ සත්‍ය අහුවෙන්නේ 6 වෙනි ඉන්ද්‍රියට පමණයි.
දැන් කුසලයේ කියන එක පැහැදිලිද? මුලින්ම මම දේශනා කරා මේ බණ පොඩ්ඩක්වත් තේරුම් නැති වුණත් සමාධියෙන් අහගෙන හිටියොත් ඔබට පිනක් එකතු වෙනවා. ඒ පින ඔබට ප්‍රයෝජනවත් වෙනවා වර්ණවත් වෙන්න බලවත් වෙන්න සැපවත් වෙන්න ආයුෂ සම්පූර්ණයෙන්ම ගතකරන්න ඔබට හේතු වෙනවා. මේ කියන අවබෝධය ෂණය පාසනස්සන අවබෝධය අවබෝධ කරගත්තා නම් ඔබට කුසලයක් සිදු වෙනවා. ඒ කුසලය ඔබට දිනක සෝවාන් ඵලයේ ලබන විට එයට දවසකින් හරි කිට්ටු වෙන්න මේ කුසලය ඕනි වෙනවා. ප්‍රයෝජනවත් වෙනවා. අනිවාර්යෙන් මේ අවබෝධය ඕනි වෙනවා. එසේනම් අනුශාසන අධිකරණ බලාපොරොත්තු වෙන්නේ පැයක කාලයක් ගත වෙලා තිනවා ඔබට තේරුම් නැති වුණාට. අචිරං වතයං කායෝ පටවින් අධිසෙස්සති චුද්දෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරම්. අස්තිරෝ මේකය කුමන අස්තිර ස්වභාවයක්ද? ක්ෂණයක් පාසා වෙනස් වෙන සිත, ක්ෂණයක් පාසා වෙනස් වෙන කය. පටවින් අධිසෙස්සති පොළොව මතට කඩා හැලෙන්නේය. කවදටද? චුද්දෝ අපේත විඥානෝ විඥානේ චුතෝ උදාට. එදාට මේ කය නිරත්තංව කලින්ගරම් දිරා ගියපු නිරර්ථකෝ දර කැබැල්ලක් බඳු ය. ලිපේවත් දාන්නේ ගන්නේ නැති දැක්කත් පයින් ගහලා යන අහක බලයි යන දර කැල්ලක්. දැනට ඔබට ලිපේ දාන්න පුළුවන් දර කැල්ලක වටිනාකමක් ඔබේ ඔය කායට තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය නීති රීති අනුගමනය කරන්න, පිරිසුදු කරගන්න, උදේ හවස පිරිසුදු කරගන්න, සෞඛ්‍ය සම්පන්නව ඉන්න. කුමකටද ඔබගේ සිත තව කාලයක් පවත්වාගෙන යන්න? කුමකටද කම් සැප විතරක් විඳින්න නෙමෙයි මෙවැනි අවස්ථාවන් තව ජීවිතේ ඉස්සරහට ඔබට ලබන්න ඕන නම් ඔබට තව ටිකක් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දැන් මෙතන පින් බලයට ඉඳගත්ත පිරිසක් ඉන්නවා, කුසල බලයට ඉඳගත්ත පිරිසක් ඉන්නවා. සංසාරයේ කවදා හරි බුද්ධෝත්පාද කාලයකදී යම්කිසි පිනක් සිදු කරලා ඔබ මෙන්න මෙහෙම ලේබලයක් තිබ්බා, මේ පින මට නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවායි කියලා ඔබ ලේබලයක් තිබ්බා. දැන් මේ උනේ හේතු වාසනා. නිර්වාණ අවබෝධය කරවන්න බෑ. නමුත් නිර්වාණ අවබෝධය කරවන තැනක විදර්ශනා භාවනාව, මාර්ගඵල ඉලක්ක කරගත ධර්මදේශනා, මාර්ගඵල ඉලක්ක කරගත ධර්ම සාකච්ඡා, ඔය තුනනේ. මාර්ගඵල ඉලක්ක කරගත ධර්මදේශනා, මාර්ගඵල ඉලක්ක කරගත ධර්ම සාකච්ඡා සහ විදර්ශනා භාවනාව. දැන් මෙතනින් මේ දේශනා සහ සාකච්ඡාව කියන එකනේ කිරුනේ. මෙන්න මේ වගේ අවස්ථාවල් ලැබෙන එක විතරක් වෙනවා. ඒ අවස්ථාවත් තමයි ලැබුණේ ඒ පින් කරපු අයට සහ ඒ පිනට එවැනි ලේබලයක් තියපු අයට. දිව්‍ය ලෝක යන්න කියලා ප්‍රාර්ථනා කරපු පිනකට මෙතන ඉඳගන්න බෑ. මෙතන ඉඳගත්තේ මේ ඇහෙන සීමාවේ ඉන්නේ සහ අහගෙන ඉන්නේ කවදරි දවසක බුද්ධෝත්පාද කාලයක මේ පින නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවායි කියපයි ප්‍රමාණයි. ඒ වගේම මෙතන ඉන්නවා කුසලවන්තයෝ. සංසාරගතව අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩපු කුසල මාර්ගයේ ගමන් කරපු අයට මේ අවස්ථාව හම්බ වෙනවා. එහෙනම් කුසල නිසා ඉඳගත් අය ඉන්නවා, පින නිසා ඉඳගත් අය ඉන්නවා. දැන් ඔබ කුසලවන්තයේද පින්වන්තයේද කියන එක ඔබ හිතාගන්න මෙන්න මේ ක්‍රමයට. දැන් පැයකට අධික කාලයක් ගත වුණා. පැය විනාඩි 5ක් විතර ගත වුණා. මේ පැයයි විනාඩි 5 තුල මේ බණ අහගෙන ඉන්නකොට එක වෙලාවකට ඇහෙනවා, එක වෙලාවකට ඇහින්නේ නැහැ, වෙන ලෝකයකට යනවා. එක වෙලාවකට මේක නිකන් අමාරුයි වගේ, ගැඹුරුයි වගේ, තේරෙන්නේත් නැහැ වගේ. හැබැයි තනින් තන චුට්ට චුට්ට තේරෙනවා. පොඩි කම්මැලි කමකුත් එනවා. දැන් බණ ඉවරනොත් හොඳයි කියලා හිතෙනවා. එක වෙලාවකට තව පොඩ්ඩක් අහන්න තිබ්බත් හොඳයි කියලා හිතෙනවා. අන්න ඒ අය තමයි පින්වන්තයෝ. කුසලවන්තයෝ කියන්නේ කවුද?
මේ පැය විනාඩි 5 තුල සිත කොහෙවත් යන්නේ නැතුව අර මීපැණි වගේ එකම රසයක් මුල සිට අග දක්වාම මීපැණි වගේ එකම රසයක් භුක්ති විඳින්න සිටින කාලය ගත වෙනවා තේරෙන්නේවත් නැති කායික ආබාධ සහ වෙන දේවල් කිසි දෙයක් එළියට එන්නේ නැති පිටවෙන්නේ මොන වචනේද ඒ වචනය ග්‍රහණය කර ගැනීම පිපාසයෙන් සිටපු කෙනෙක් මෙතන ඉන්නවනා මේ පැය ඇතුළත ඒ තමයි සංසාරගත කුසලය වඩපු අය අන්නේ අයට මේ ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා සෝවාන් වෙන්න පුළුවන් සංසාරගත ගුරුවරයාව ඔබට හමු වුණොත් හොඳයි එහෙනම් කෙටි කල්පනා කරගන්න අස්තිරෝ මේකය පොළොව මතට කඩා හැලෙනවා විඥානයේ චුත උදාට එදාට මේ කය දිරා ගියපු නිර්ර්ථක වූ දර කැබැල්ලක් බඳුය ලිපේවත් දාන්නේ ගන්නේ නැති එළියට ගත්තොත් ඇතුළට ගන්න නැති දෙයක් බවට පත් වෙනවා දවසක ඔබ අපගේ එසේනම් කල්පනා කරගන්න පැයකට අධික කාලයක් ධර්ම ශ්‍රවණය කරලා චනිත කරගත්තා වූ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මය ඔබ සම ආරක්ෂා කරන්නා වූ ශ්‍රමිෂ්ඨ දේවතාවුන් වහන්සේලාට මේ ස්ථාන භාර වූ ශාසන භාර වූ සක්‍ර බ්‍රහ්මාදී සුල දෙවි දේවතාවුන් වහන්සේලාට ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාට සතර වරන් දේවුරුන්ට අයිති වේවා අනුමෝදන් වේවා දෙවියෝ තමන්ගේ සුගතිය වඩා වර්ධනය කරගනිත්වා දෙවියෝ සතුටු භාවයට පත් වේවා සතුටු භාවයට පත්වන දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා ඔබට දේව ආශිර්වාදේ ලබා දෙත්වා දේව රැකවරණ ලබා දෙත්වා දේව බැල්ම ලබා දෙත්වා අවසන දෙවියෝද පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගනිත්වායි කියලා සාදුකාරයක් පවත්වන්න මේ සීල පුණ්‍ය ධර්මය ඔබගේ නමින් නැසීමේ පරිලව ගිය අම්මා තාත්තා ආච්චි සීයා ඇතුළු වර්ග පරම්පරාගත සංසාරගත ඥාතීන්ට අයිති වේවා අනුමෝදන් වේවා විශේෂයෙන්ම මීට මාස 3කට පෙර පරලෝස සැපත් ආදරණීය සායන් පුරුෂයා පියාණන් පට්ටියගේ ඥානසිරි පිරිස් මහත්මාට සහ වර්ග පරම්පරාගත සංසාරගත ඥාතීන්ට මේ සීල පුණ්‍ය ධර්මයේ අයිති වේවා අනුමෝදන් වේවා යම් කිසි ආකාරයකින් එතුමා අභව ස්ථානයක උප්පත්ති ලබා ඇතනම් ඉන්නත් මෙදේවා සුගති ස්ථානයක උප්පත්ති ලබා ඇතනම් සුගතිය වඩා වර්ධනය කරගනිත්වා අපි හැමෝම හොඳයි සපයි කියන උතුම් වූ නිවනින් සැනසීම සඳහා මීට මාස 3කට හිතදී ඔබ අතරින් විය වුණු පට්ටියගේ ඥානසිරි පිරිස් මහත්මාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ දිනක උතුම් වූ නිවනින් සැනසීම සඳහා එකලසම හේතු වේවා වාසනා වේවායි කියලා සාදුකාරය පවත්වන්න මේ සියලු පුණ්‍ය ධර්මයෝ රම්‍යා ලාලනී අමරතුංග බිරිඳ රොමින්දු රවිදු ලක්නා කසුනි යන දරුවන්ටද එවැගේම දේශකයන් වහන්සේ ඇතුළු බොස්තන් වහන්සේලාට සියලු ලෝසතුන්ට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පැමිණි සියලු පිරිසට ධර්ම අවබෝධය සඳහා හේතු වාසනා වේවා ඔබ සෑම සෘදනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා චිරජීවන සම්පත්තිය ලැබේවා කරනකින් රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මගතොටේදී නවාතැන් පොලේදී වැඩ පොලේදී මේ පින්වතුන්ට සිදුවන්න තියෙන සියලුම කරදර බාධක හිරිහැර ග්‍රහාපල භූත දෝෂයන් නසස්ස දෝෂයන් අණවින කොඩවින දෝෂයන් ඇස්වා කටවා දෝෂයන් භූමි දෝෂයන් වාස්තු දෝෂයන් කර්ම
දෝෂයන් දුරින් භූත වේවා ඔබට සිතක් සාන්තියක්ම වේවා යහපතක්ම වේවා තුන්රුවන්ගේ ආශිර්වාදේ ලැබේවා දෙවියන්ගේ රැකවරණේ ලැබේවා සිතෝ පැතෝ යහපත් අදහස් සියල්ලක්ම ඉෂ්ට සිද්ධ වේවා බිරිඳ රම්‍යා ලාලනි අමරතුංගේ ඇතුළු දූ දරුවන් ඇතුළු ඔබ සෑම ශ්‍රදෙනාටම වහවහා කල්යාණ මිත්‍ර ඇසුරු ලැබේවා වහවහා මාර්ගඵල අවබෝධය ලැබේවා මේ ජීවිතේදීම සෝවාන් ඵලය ලබා මේ සම්බුද්ධ ශාසනය තුළදීම උතුම් වූ නිවනින් සැනසීම සඳහා ධර්මඥානය අවබෝධය කුසලය එකලෙසම හේතු වේවා වාසනා වේවායි කියලා සාදුකාරය පවත්වන ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සද්දම්ම දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරං චිරං රක්කන්තු තං සදා.